අදාපි සාකච්ඡා කරන්න යන්නේ ද්විපද ප්‍රසාරණයේ පාඩමේ අවසාන කොටස. අපි කලින් කොටස් තුනේදීම සාකච්ඡා කරා ද්විපද ප්‍රසාරණයේ ගුණ, ඒ වගේම ද්විපද ප්‍රසාරණයේ ලක්ෂණ ඇසුරෙන් අපි කොහොමද විවිධ ගැටලු විසඳන්නේ කියලා. මේ කොටසේදී අපි බලාපොරොත්තු වෙන්නේ ද්විපද සංගුණක හා ප්‍රසාරණයේ සංගුණක අතර වෙනස ගැන සාකච්ඡා කරන්න. එහෙමනම් ද්විපද සංගුණක කියන්නේ ප්‍රසාරණයේ සංගුණක කියන්නේ දෙකක්. අපිට කියන්නේ n කියන්නේ ධනපූර්ණ සංඛ්‍යාවක් නම් ඒ ධන x n වෙනි බලයේ ප්‍රසාරණය මෙන්න මේ විදිහට ලියන්න පුළුවන් කියලා ඕගොල්ලන් දන්නවා. මෙතන nc බිඳුව වාරයක් a වල n වෙනි බලය, nc 1 වාරයක් a වල n ඍණ 1 වෙනි බලය වාරයක් x ඔන ඔය විදිහට අපිට පද ලියාගෙන යනකොට සාධාරණ පද එහෙමත් නැත්නම් r වෙනි පදේ ලියන්න පුළුවන් nc r වාරයක් a වල n ඍණ r වෙනි බලය වාරයක් x වල r වෙනි බලය කියලා. මේ විදිහට අවසාන පදේ මට ලැබෙන්නේ nc n වාරයක් x වල n කියන මේ පදේ. දැන් එහෙමනම් මෙන්න මේ ද්විපද ප්‍රසාරණේ අපි ද්විපද සංගුණක කියලා කියන්නේ nc බිඳුව, nc 1 nc 2 ওই විදිහට r වෙනි පදේ ගත්තොත් nc r අවසාන පදේ ගත්තොත් nc n කියන අගයන් වලට තමයි අපි ද්විපද සංගුණක කියලා කියන්නේ. දැන් එහෙමනම් මොනවද ප්‍රසාරණයේ සංගුණක කියලා කියන්නේ? ප්‍රසාරණයේ සංගුණක විදිහට අපි හඳුන්වන්නේ මේ nc බිඳුව වාරයක් a වල n වෙනි බලය, ඒ වගේම දෙවෙනි පදයට ගියොත් nc 1 වාරයක් a වල n ඍණ 1 වෙනි බලය, තුන්වෙනි පදයට ගියොත් nc 2 වාරයක් a වල n ඍණ 2 වෙනි බලය. ඔනෝය විදියට සාධාරණ පදය එහෙමනම් nc r වාරයක් a වල n ඍණ r වෙනි බලය, අවසාන පදෙත් nc n කියන අගේ. දැන් මේ ද්විපද ප්‍රසාරණයේ ද්විපද සංගුණක දිහාත් ප්‍රසාරණයේ සංගුණක විදිහට මම නිල් පාටින් ලකුණු කරපු සංගුණක දිහාත් ඕගොල්ලන්ට බැලුවොත් පෙනේවි ප්‍රසාරණයේ සංගුණක විදිහට මම හඳුන්වන්නේ මේ ද්විපද ප්‍රසාරණයේ x සංගුණක කියන එක. එහෙමනම් අපි ප්‍රසාරණයේ සංගුණක වෙන් කරගන්නේ කොහොමද? x කියන අපේ විචල්‍යයට අදාළ එක් එක් පදයේ තියෙන සංගුණක තමයි අපි ප්‍රසාරණයේ සංගුණක වෙන්නේ. ඊළඟට අපි බලන්න යන්නේ මේ ප්‍රසාරණයේ සංගුණක ගැන තව දුරටත් කතා කරන්න. අපි මුලින්ම ලියාගත්තු ද්විපද ප්‍රසාරණය උනේ a ධන x n වෙනි බලයේ ප්‍රසාරණය. අපි දැන් මේ ප්‍රසාරණයේ a සමනයි 1 කියන අවස්ථාව ආදේශ කරොත් ඕගොල්ලන්ට පුළුවන් මෙන්න මේ ප්‍රසාරණයේ a තියෙන හැම තැනකටම 1 කියන අගේ ආදේශ කරන්න. එතකොට මට ලැබෙනවා 1 ධන x n වෙනි බලයේ ප්‍රසාරණය nc බිඳුව ධන nc 1 වාරයක් x ධන nc 2 වාරයක් x වල වර්ගය. ওই විදිහට සාධාරණ පදේ මට ලැබෙන්නේ nc r වාරයක් x වල r වෙනි බලය, අවසාන පදේ වෙන්නේ nc n වාරයක් x වල n වෙනි බලය. දැන් මෙහෙමනම් මම මෙතනදී nc r සමානයි CR විදිහට සලකනවා. එහෙමනම් NCR කියන අගේ CR විදිහට ලියවොත් ඕගොල්ලන් දන්නවා මට පුළුවන් NC බිඳුව කියන අගේ එහෙමනම් C බිඳුව විදිහට, NC 1 කියන අගේ C 1 විදිහට, මේ උඩ ලියලා තියෙන N කියන අගේ නැතුව ලියන්න. එහෙමනම් අවසාන පදයේ සංගුණකය වෙන්නේ මොකක්ද? CN කියන අගේ. දැන් එහෙනම් මේ විදිහට nc r සමානයි cr විදිහට සලකලා මම 1 ධන x n වෙනි බලයේ ප්‍රසාරණය මෙන්න මේ විදිහට ලියාගෙන තියෙනවා. අපි දැන් මෙන්න මේ කියන අංකණය භාවිත කරලා ගැටලු කිහිපයක් විසඳන ආකාරය ගැන බලමු. උදාහරණයක් විදිහට අපිට කියලා තියෙනවා 1 ධන x n වෙනි බලයේ ප්‍රසාරණය ලියන්න පුළුවන්ලු c බිඳුව ධන c 1 වාරයක් x ධන c 2 වාරයක් x වල වර්ගය, ওই විදිහට c n වාරයක් x වල n කියලා. එහෙමනම් අපිට කියනවා පළවෙනියට c බිඳුව ධන c 2 ධන c 4, ওই විදිහට
इराट्टे पादे सहित संगुणक वल अगेयन्गे एकत्व समान वेनवालु सी एक धन सी तुन धन सी पह मे विधियट लैबेने अपे ओत्ते पादे सहित संगुणक वल अगेयन्गे एकत्व मे अगे समान वेनवालु देके एन्रिने एक्वेनि बलयट कियला पेन्नन्नलु देवनियट कियनवा सी बिंदुव धन सी एक धन सी देक धन ओय विधियट अवसान पदे संगुणके सी एन दक्वा मे संगुणक वल एकत्वे अगे होयन्न कियला अवसानयट कियला तियेन्ने मे संगुणक वल वर्ग वल एकत्वे अगे होयन्न कियला एहेमनम् अपि दन् बलमु कोहोमद मे पलवेनि कोटस अगे होयागन्ने कियला අපි දන්නවා එක ධන x n වෙනි බලයේ ප්‍රසාරණය අපිට ලියන්න පුළුවන් මෙන්න මේ c බිඳුව ධන c 1 x ওই විදිහට c n x වල n දක්වා එහෙමනම් මෙන්න මේ තියෙන ප්‍රසාරණය මට සිග්මා අංකණය භාවිත කරලා ලියා ගන්න පුළුවන් r සමානයි බිඳුවේ ඉඳලා n දක්වා c r වැඩි කිරීම x වල r වෙනි බලය කියලා එහෙමනම් ඕගොල්ලන්ට පැහැදිලි r සමානයි බිඳුව වුණොත් මෙතනදි මට ලැබෙන්නේ මොකක්ද c බිඳුව x වල බිඳුව කියන අගේ x වල බිඳුව 1 නිසා මේ තියෙන්නේ c බිඳුව කියන අගේ r සමානයි 1 වුණොත් මට ලැබෙන්නේ මොකක්ද c 1 x වල 1 කියන අගේ ওই විදිහට දෙවෙනියට ওই විදිහට r සමානයි 2 කියන අගේ ලැබුණොත් මට ලැබෙන්නේ c 2 x වල वर्गे एहमना सिग्मांकने तीन निसा मे पदवल एकत्व मट लबेनवा अवसानयट सी एन एक्स वल एन कियन पदे लबिला मे सिग्मांकने मगिन मट पुलुवन वेनवा एक दन एक्स एन वेनि बले प्रसारणय केटि करला लिया गन्न मम मे समीकरणय स्टार समीकरणय विधियट नम कर गन्ना एहमना मुखद स्टार समीकरण एक धन एक्स एन बले प्रसारण मेकलीवे सी बिंदु धन सी एक एक्स धन सी देक एक्स वर्ग धन अवसान पदे लीवे सी एन एक्स एन कियला मे समीकरण मम एक्स समान एक आदेश करण एमना एक्स तेन हेम स्थान एकटम एक आदेश करोत् मट लबेनवा एक धन एकेन बले एके मुखद देखे एन वेनि बले समान वेनवा सी बिंदुव धन सी एक धन सी देक अवसानेट धन सी एन कियला एहेमनम् मेन मे समीकरणे मम पलवेनि समीकरणे विधियट गन्नवा देन मट पुलुवन् एक्स वेनुवट एक्स समानयि ऋण एक कियनगे आदेश करन्न मोकद वेन्ने ऋण एक आदेश करोत् एक धन एक्स ही एन कियनगे मट लिया गन्न पुलुवन् वेनवा एक ऋण एके एन्वेनि बले कियन्ने बिंदुवे एन्वेनि बले मे अगे बिंदुवयि एहेमनम् बिंदुव समान वेन्न ओने मोकक्द मट लबेन्ने एक्स समानयि ऋण एक वेन अवस्थावेदी मे प्रसारणय दकुणु पैत्ते तियेन्ने सी बिंदुव धन सी एक एक्स सी एक एक्स कियन्ने ऋण एक ईट पास्से सी देक ऋण एके वर्गय धन ඔය විදිහට මට අවසානයේ දක්වා පද ලියන්න පුළුවන්. ඒ අනුව ලැබෙන්නේ c බිඳුව -c1 ධන c2 ඊළඟට -c3 ඔය විදිහට මට මාරුවෙන් මාරුවට ඔත්තේ පාද සහිත c අගයන් සඳහා ඍණ ලකුණක් ලැබෙනවා. ඒ අනුව මට ලියන්න පුළුවන් වෙනවා බිඳුව සමානයි c බිඳුව -c1 ධන c2 -c3 ඔන්න ඔය විදිහට. දැන් එහෙමනම් मेतन दिमाम मेन मे ऋण सी एक ऋण सी तुन ओ विधियट तीयन ऋण लकुनु सहित ओत्ते पद सी अल्लम एक पत्तकट गन्नवा एवगेम सी बिंदु सी देक सी हतर ओन्न ओय विधियट तीयन इराट्टे पद सहित सी अगेयन अनित पत्तकट गन्नवा एतकोट ओगोल्लन्ट पेनवा मट लिया गन्न पुलुवन् इराट्टे पद सहित पद वल एकत्व समान वेनवा कियला ओत्ते पाद सहित सी अगेयन्गे एकत्वट देन मट मोकक्द इतुरु वेला तियेन्ने मेन मे अगेयन् वल एकत्व समान वेनवयि कियला पेन्नन्न ओने देके एन ऋण एक वेनि बलय देन अपि बलमु कोहोमद एक पेन्नन्ने कियला
ඔබලන්ට පේනවා මේ පළවෙනි සමීකරණයයි දෙවෙනි සමීකරණයයි දිහා හොඳින් බලපුවාම පළවෙනි සමීකරණයේ තියෙනවා C බිඳුවේ ඉඳලා CN දක්වා තියෙන සෑම පදයකම එකතුව. නමුත් දෙවෙනි සමීකරණයෙන් අපි දැක්කා ඉරටේ පාද සහිත සියයගයන්ගේ එකතුව ඔත්තේ පාද සහිත සියයගයන්ගේ එකතුවට සමාන වෙනවා කියලා. එහෙමනම් මට ලියන්න පුළුවන් මෙන්න මේ ප්‍රකාශනයෙන් දෙකේ n වෙනි බලය සමාන වෙනවා c බිඳුව ධන c2 ධන c4 ධන ඔය විදිහට එහෙමනම් මම මෙතන ලීවේ නැත්තේ මොනවද c1 ධන c3 ධන c5 ධන ඔන්න ඔය කියන අගයන් දැන් මෙන්න මේ c1 ධන c3 ධන c5 ඔය විදිහට ඔත්තේ පාද සහිත c අගයන්ගේ එකතුවට මට නැවත ලියන්න පුළුවන් c බිඳුව ධන c2 ධන c4 කියන්නේ මෙන්න මේ දෙවෙනි පද සමීකරණයෙන් මට ලැබුණු සම්බන්ධය භාවිත කරලා එහෙමනම් අවසානයේට ඕගොල්ලන්ට පේනවා c බිඳුව පද දෙකක් තියෙනවා c2 පද දෙකක් තියෙනවා එහෙමනම් මට ලියන්න පුළුවන් නේද දෙකේ n වෙනි බලය කියන අගේ දෙකෙන් බෙදපුවම c බිඳුව ධන c2 ධන c4 ඔන්න ඔය විදිහට ඉරටේ පාද සහිත c අගයන්ගේ එකතුව ලැබෙනවා කියලා. ඔව් එහෙමනම් අන්න ඒ අනුව තමයි මම මෙතන පළවෙනි සමීකරණයටත් දෙවෙනි සමීකරණයටත් අනුකූලව දෙකේ n කියන අගේ දෙකෙන් බෙදලා මේ එකතුවේ අගය ලබාගෙන තියෙන්නේ දෙකේ n ඍණ 1 වෙනි බලය කියලා. දෙවෙනි කොටසට ගියොත් දෙවෙනි කොටසේ අපිට කීවේ c බිඳුව ධන c1 ධන c2 ඔය විදිහට cn දක්වා තියෙන පදවල එකතුව හොයන්න කියලා. මට පුළුවන් එහෙමනම් මේ තියෙන්නේ මොකක්ද සිග්මා r සමානයි බිඳුවේ ඉඳලා n දක්වා cr කියන එකතුව නිසා අපි මුලින් ලියාගත්ත ප්‍රකාශනයේ x සමානයි එක ආදේශ කරන්න. එහෙමත් නැත්නම් 1 ධන xn වෙනි බලයේ ප්‍රසාරණය අපි ලියාගත්තේ මේ අගය සමාන වෙනවා r සමානයි බිඳුවේ ඉඳලා n දක්වා cr x x වල r වෙනි බලය කියන අගයට. එහෙමනම් මෙන්න මේ ප්‍රකාශනයේ සමානයි එක ආදේශ කරොත් මට ලැබෙනවා මෙන්න මේ කියන සම්බන්ධය. ඒ අනුව මෙතනින් මට ලැබෙනවා දෙකේ n වෙනි බලය සමාන වෙනවා r සමානයි බිඳුවේ ඉඳලා n දක්වා cr කියන අගයන්ගේ එකතුවට. ඒ කියන්නේ c බිඳුව ධන c1 ධන c2 ওই විදිහට cn දක්වා අපේ ප්‍රසාරණයේ සංගුණකවල එකතුවට. තුන්වෙනි කොටසට යමු. තුන්වෙනි කොටසේ අපිට කියලා තිබුණේ අපේ මේ සංගුණකවල වර්ගවල එකතුව ගන්නේ කරන්න කියලා. එහෙමනම් අපිට මොකක්ද කරන්න පුළුවන්? මෙතනදී අපි කලින් ලියාගත්ත ප්‍රසාරණය උනේ 1 ධන x n වෙනි බලය මේක අපි ලීවේ c බිඳුව ධන c1 x ওই විදිහට cn x වල n වෙනි බලය ওই විදිහට. මෙතනදී අපි කරන්නේ x වෙනුවට 1 යට x කියන අගය ආදේශ කරනවා. එතකොට මොකද්ද මට ලැබෙන්නේ? 1 ධන 1 බෙදීම x එහෙමත් නැත්නම් x ඍණ 1 වෙනි බලය. මේ අගේ මට ලියන්න පුළුවන් x ඍණ 1 වෙනි බලය කියලා. මේ එකතුවේ n වෙනි බලයේ ප්‍රසාරණය මට ලැබෙන්නේ එහෙමනම් මෙන්න මේ ප්‍රසාරණයේ x වෙනුවට x ඍණ 1 කියන අගය ආදේශ කරොත්. ඒ අනුව c බිඳුව ධන c1 වාරයක් x ඍණ 1 වෙනි බලය තුන්වෙනි පදයේ වෙන්නේ c2 වාරයක් x ඍණ දෙවෙනි බලය අවසාන පදයේ මට ලැබෙනවා cn වාරයක් x ඍණ n වෙනි බලය කියලා. දැන් එහෙමනම් මෙතන මම ලියලා තියෙන්නේ සිග්මා අංකණය භාවිත කරලා අපේ මේ ලැබුණු ප්‍රසාරණය. ඕගොල්ලන්ට මතක ඇති මොකද්ද අපි ස්ටාර් සමීකරණයේ විදියට ගත්තේ මෙන්න මේ සමීකරණය සමාන වෙනවා කියලා ගත්තා r සමානයි බිඳුවේ ඉඳලා n දක්වා CR වාරයක් x වල r වෙනි බලය කියන අගයට. මෙන්න මේ ස්ටාර් කියන සමීකරණයත් ඩබල් ස්ටාර් කියන සමීකරණ දෙකත් මම දැන් එකිනෙක ගුණ කරනවා. එතකොට 1 ධන x n වෙනි බලය වැඩි කරන්න ඕනේ 1 ධන 1 වැඩිම x වල n වෙනි බලය කියන අගයෙන්.
මේ තියෙන්නේ වම් පැත්තේ අපිට ලැබෙන ගුණිතය දකුණු පැත්තේ ලැබෙන ගුණිතය ගැන බැලුවොත් මෙන්න මේ c බිඳුව + c1x + c2 x වල වර්ගය ඔනෝයේ විදිහට තියෙන පදත් මෙතනදී අපි x = x ඍණ 1 වෙනි බලය කියන අගේ ආදේශ කරලා ලබාගත්ත ප්‍රසාරණයේ පදත් ලැබෙනවා. දැන් මොනවද මේ පද දෙක ගුණ වෙලා අපිට ලැබෙන පද වෙන්නේ? හොඳින් බැලුවොත් ඕගොල්ලන්ට පේනවා මේ පද එකිනෙක ගුණ කරනකොට මට ලැබෙනවා මෙන්න මේ විදිහට එකතුවක්. කොහොමද? C බිඳුව කියන අගේ C බිඳුවෙන් ගුණ කරොත් මට ලැබෙනවා C බිඳුවේ වර්ගය කියන අගේ. ඒ වගේම එතන x බලය බිඳුවක් වෙනවා. තවත් අවස්ථාවකදී මට ලැබෙනවා මෙන්න මේ C එක වාරයක් x කියන අගය C එක වාරයක් x ඍණ 1 වෙනි බලයෙන් ගුණ කරොත් මට එතනදී ලැබෙනවා C එක වර්ගයක්. ඒ වගේම x බල සුළු වෙලා x බිඳුවෙනි බලයක් ලැබෙන්නේ ඒ අනුව C එක වර්ගය විතරයි මට ඒ අවස්ථාවේදී ලැබෙන්නේ. එහෙමනම් C එක වර්ගයේ විදිහටත් මට පදයක් ලැබෙනවා. Cnx වල n වෙනි බලය කියන පදයත් Cnx වල ඍණ n වෙනි බලය කියන පදයත් අපි එකට ගුණ කරොත් මොකද්ද ලැබෙන්නේ? Cn වල වර්ගයක්. ඒ වගේම x වල n පදයක්. ඒ වගේම x වල ඍණ n පදයක්. මේ බල සුළු වෙලා මට අවසානයේදී ලැබෙන්නේ Cn වල වර්ගයක් විතරයි. එහෙමනම් මට මේ විදිහට මේ හැම පදයකම මේ හැම සංගුණකයකම වර්ග වලින් හැදෙන පදයක් හොයාගන්න පුළුවන් වෙනවා. මේ හැම එකකම විශේෂත්වය වෙන්නේ x බල ශුන්‍ය වෙලා යනවා. එහෙමනම් මෙන්න මේ දකුණු පැත්ත සලකපුවාම x කෙන් ස්වායක්ත එමත් නැත්නම් x බල ශුන්‍ය වෙන පදයේ විදිහට තමයි මට මෙන්න මේ සංගුණකවල වර්ගයන්ගේ එකතුවෙන් හැදෙන පදය ලැබෙන්නේ කියලා ඕගොල්ලන්ට දැන් පැහැදිලි වෙන්න ඕනේ. දැන් එහෙමනම් දකුණු පැත්තේ x කෙන් ස්වායක්ත පදේ අපි දන්නවා හැම විටම වම් පැත්තේ x කෙන් ස්වායක්ත පදයට අනිවාර්යෙන්ම සමාන වෙන්න ඕනේ. මොකක්ද වම් පැත්තේ තියෙන x කෙන් ස්වායක්ත පදය වෙන්නේ? වම් පැත්තේ තියෙන x කින් ස්වායක්ත පදය ගැන සැලකුවොත් අපි මට පුළුවන් මෙන්න මේ ගුණිතය ලියාගන්න 1 + x 2 n වෙනි බලය බෙදීම x වල n කියලා. මොකද මේ ප්‍රසාරණය ලැබෙන්නේ 1 + x වල n වාරයක් x + 1 n වෙනි බලය බෙදීම x වල n නිසා. එහෙමනම් මේ තියෙන්නේ 1 + x 2n බෙදීම x වල n කියන අගය. එහෙමනම් මෙන්න මේ ප්‍රකාශනයේ මොකක්ද මට ලැබෙන්නේ x ගෙන් ස්වායක්ත පදයේ විදිහට? ඕගොල්ලන් දන්නවා මෙන්න මේ ප්‍රසාරණයේ x ගෙන් ස්වායක්ත පදයක් ලැබෙන්න නම් හරයේ x n කියන බලයක් තියෙන නිසා යම් කිසි අවස්ථාවක අපිට ලැබුණොත් ලවයේ යම් සංගුණකයක වාරයක් x n කියලා පදයක් මෙන්න මේ පදය තමයි හරයේ තියෙන x n වෙනි බලයෙන් සුළු වෙලා සංගුණකයක් විතරක් මට ඉතුරු වෙන්නේ x බලය ශුන්‍ය වෙන විදිහට. එහෙමනම් වම් පැත්තේ තියෙන x කින් ස්වායක්ත පදය වෙන්නේ 1 + x 2n කියන ප්‍රසාරණයේ x n කියන පදයේ සංගුණකය කියලා ඕගොල්ලන්ට පැහැදිලි වෙන්න ඕනේ. දැන් එහෙමනම් මම හොයා ගන්න ඕනේ මෙන්න මේ 1 + x 2n කියන ප්‍රසාරණයේ xn කියන පදය සහිත අගය. අපි දන්නවා සාධාරණ පදයේ tr විදිහට සැලකුවොත් n cr ඉන එක වාරයක් අපි ලියන්නේ කොහොමද? a වල n + 1 ඍණ r වෙනි බලය වාරයක් b වල r ඍණ 1 වෙනි බලයෙන් කියලා. අපේ ප්‍රසාරණය වෙන්නේ 1 + x 2n වෙනි බලය නිසා මට පුළුවන් මෙතනදී n වෙනුවට 2 එනොත් a වෙනුවට 1. ඒ අනුව මම මෙතනදී ලියන්නේ නැහැ 1 කියන අගේ, මොකද ඒකේ ඕනම බලයක අගේ 1 වෙන නිසා. ඒ වගේම b කියලා කියන්නේ x. එහෙමනම් x බලය මට ලැබෙන්නේ r ඍණ 1 විදිහට. දැන් ඕගොල්ලන්ට පේනවා r වෙනි පදයේ x හි බලය උනේ r ඍණ 1. එහෙමනම් t හි r + 1 වෙනි පදයේදී තමයි මට ලැබෙන්නේ x වල r වෙනි බලය සහිත අගය.
දැන් එහෙමනම් මට පුළුවන් x වල n කියන බලය හොයාගන්න මොකද මෙතනදී r වෙනුවට n කියනගේ ආදේශ කරොත් මට ලැබෙන්නේ tn දන 1 සමානයි 2n cn x වල n එහෙමනම් x බලය n වෙන අවස්ථාවේ සංගුණකය තමයි මේ තියෙන්නේ මේ තියෙන්නේ එහෙමනම් 2n c වල n මම ලියනවා x වල n හි සංගුණකය දැන් හොයාගත්තාගය 2n cn ඔගොල්ලන් දන්නවා මේ අගය තමයි සමාන වෙන්නේ අපේ සංගුණක වල වර්ගයන්ගේ එකතුවට එහෙමනම් අවසානයේට මට පිළිතුර මෙන්න මේ විදිහට හොයාගන්න පුළුවන් වෙනවා මොකද අපේ මේ සංගුණක වල වර්ගවල එකතුව සමාන උනේ අපේ ප්‍රසාරණයේ x කින් ස්වායක්ත පදයේ සංගුණකයට නිසා ওই විදිහට අපි දීපද ප්‍රසාරණයේ පාඩමේ සිද්ධාන්ත කොටස් සියල්ලම සාකච්ඡා කරලා අවසන් කරනවා මීළඟට පසුගිය විභාග ගැටලු කිහිපයක් තියෙන ඕගොල්ලන්ට පුළුවන් ගැටලුව හොඳින් කියවලා පිළිතුරු ලබා ගන්න. අපි මෙතනදී පිළිතුරුත් ලබා දීලා තියෙනවා. යම්කිසි අවස්ථාවක පිළිතුරු ලබා ගන්න අපහසු නම් ඕගොල්ලන්ට පුළුවන් මේ පිළිතුරුත් සමග හිතලා බලලා නිවැරදි පිළිතුර හොයා ගන්න.